අයන්ති කාලේ තීර්ථ යාත්‍රාවට ගොඩවෙමු අද මැදින් පුර පසළොස්වක පොහොය දිනේ හිරුනාලිකාවේ කාලෝ අයන්ති වැඩසටහනින් ඔබේ නිවසට ගොඩවා දින හෝරාව අද කාලෝ අයන්ති වැඩසටහනින් අප සාකච්ඡාවට බඳුන් කරන්නේ බුදුදහම සහ ආහාර සංස්කෘතිය මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡා කිරීමට අද ධර්ම සාකච්ඡාව සඳහා සහභාගී වෙන විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට මා කැමැතියි. নমস্কার පූර්වකව මා කැමැති හඳුන්වා දෙන්නට වාද්දුව තල්පිටිය බෝධි රාජ මහ විහාරයේ විහාරාධිපතින් වහන්සේ ඒ වගේම කෝට්ටේ කල්යාණී සාමග්‍රී මහා සංඝ සභාවේ අනුනායක දුරන්දර ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය කොටපිටියේ ශ්‍රී සාවර ස්වාමීන් වහන්සේ මා ඉතාම වැඳ නමස්කාර කොට ගෞරව පූර්වක පිළිගනු ලබනවා ඒ වගේම අද දින සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කැලණි විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ බෞද්ධ මූලාශ්‍රය අධ්‍යන අංශයේ අංශාධිපති ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දේශප්‍රිය ගුණසේන මහතා මා ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම අද දින අප සමග සම්බන්ධ වෙනවා බෞද්ධ දර්ශනය පිළිබඳ විද්වතෙක් ලෙස අප හඳුනාගෙන සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් මහතානන් මා ඔබතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මා පළමුවෙන්ම කැමති අපේ නායක ස්වාමීන් වහන්සේ දෙසට යොමු වන්නට අපේ හාමුදුරනේ අපට ලැබී තිබෙන මේ මාතෘකාව අපි බුදුදහම සහ ආහාර සංස්කෘතිය කියනකොට අපිට කුඩා කාලේ සිටම අපි ඉගැන්වීම් වලින් තිය හඳුනාගෙන සිටින්නේ මේ ලෝකයේ ඉන්න සියලු සත්වයන්ට පොදු ධර්මතාවයක් විදිහට මේ ආහාර පිළිබඳ කාරණය දොඩ අපිට මේ වෙලාවේ ගරුතර හාමුදුරුවනේ මතක් වෙනවා බුදු වදන සබ්බේ සත්තා ආහාරත්‍තිකා කියන ඒ බුදු වදන මම හිතනවා හාමුදුරුවනේ ඔබ වහන්සේ අපට උපදේශාත්මක පූරිකාවක් හැටියට මේ ධර්ම කතිකාව කරගෙන යාමට මූලාරම්භය පුරණ හැටියට තිරුවන් සරණයි එතකොටින්ම අපි මහාචාර්යතුමා ඉදිරිපත් කරපු වචනෙම මම පටන් ගත්තොත් බුදුදහමේ ආහාරය පිළිබඳව තියෙන දර්ශනය සංස්කෘතිය කියනවට වඩා මම කැමති එක දර්ශනය කියලා වාගේ අදහසකින් ගන්නවා නම් වඩා හොඳයි කියලා මේක ඉතා පුළුල් එකක් ඔය ආහාරත්‍තිකා කියන වචනෙම ගැබ් වෙන්නේ අතවසෙන්ම සීල සත්‍යංගේ කායික මානසික අංශ දෙකම තමයි මේ ආහාරය පිළිබඳව කතා කරනකොට කරන්නේ කායික ආහාරයත් මානසික ආහාරයත් කියන මේ දෙපැත්තම තමයි මේ ආහාර කියන අදහසින් බුදුදහමේ නිරූපණය වෙන්නේ දැන් අපේ තියෙනවා දීඝනිකාය අටුවාවේ මේ ආහාරය කියන එක තෝරන්නේ යන් යන් පලං ජනේති තං තං ආහාරති තස්මා ආහාරෝති උච්චති මේක තමයි නිරුක්ති ආහාරය පිළිබඳව යම් කිසි කාරණයක් නිසා යම් කිසි දෙයක් නිසා ඒක භෞතික වෙන්නත් පුළුවන් සමහරක් විට අභෞතික වෙන්නත් පුළුවන් කාරණයක් නිසා යම් කිසි ඵලයක් ලැබෙනවා නම් ප්‍රතිඵලයක් උදා වෙනවා නම් ඒකම ඒ නිසා තවත් යම් කිසි දෙයක් තමන්ට ලැබෙනවා නම් තං තං ආහාරති කියලා කිව්වේ ඒකයි ඒ නිසා තමයි මේ මේකට ආහාරය කියලා කියන්නේ තවත් විදිහකින් කියනවා නම් කයින් ලැබෙන ආහාර පදනම් කරගෙන කය වර්ධනය වෙනවා ඒ කයට ලැබෙන ආහාර පදනම් කරගෙන කය වර්ධනය වෙනවා කයේ යම් කිසි පුෂ්ටිමත් වීමක් සහ පැවැත්මක් ඇති වෙනවා ඒකම මානසිකව ලැබෙන ආහාර පදනම් කරගෙන මනසේ යම් යම් වෙනස් වීම සහ ඇවතුම් පැවතුම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ අංශ දෙකම මෙහිදී බුදුදහමේ අවධාරණය වෙනවා.
දැන් මං හිතන්නේ මේ සාකච්ඡාවේදී ඔබතුමා බලාපොරොත්තු වෙනවා ඇත්තේ ඔය මානසික පැත්ත නෙවෙයි අපේ විවාහාරික ආහාරයේ පිළිබඳව තියෙන බෞද්ධ සංකල්පේ කතා කරන්න තමයි අද මේ සාකච්ඡාව වැඩියෙන් වෙන් වෙන්නේ එහෙම ගත්තාම අපේ බුදුදහම අතවසෙන් අපිට බුදුහාමුදුරුව උගන්වනවා මේ කෙනෙකුගේ පැවැත්මට අවශ්‍ය වෙන මූලික කරුණු හතරක් එකක් තමයි ඇඳුම් පැළඳුම් දෙක ආහාර තුන ඉඳුන් හිටුම් හතර බෙහෙත්තේ දැන් මේක භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ගත්තාම කියනවා සිව්පසේ කියලා චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රති කියන වචන හතරෙන් හඳුන්වන දේ ගිහි පැවිදි කාටත් ඕනවන මූලික අවශ්‍යතා හතරක්. ඉතින් මේ කියන කරුණු අතර ආහාරය පිළිබඳව බුදුහාමුදුරන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තහම දැන් බෞද්ධ භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් බුදුහාමුදුර අපිට උගන්වනවා පටිසංඛායෝ නිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය යාවදේව ඉමස්සකායස තිතියා යාපනාවේ ආදි වශයෙන් මේක කියාගෙන යනවා යම් කිසි කෙනෙක් සංසාරයේ කෙටි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් විමුක්තිය බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් මේ ආහාරය පිළිබඳව ඇති කරගත යුතු දෘෂ්ටි කෝණය එතකොට ඒකම අපිට ගන්න පුළුවන් ඉතා හොඳ ශ්‍රද්ධාවන්ත බෞද්ධ සමාජයක ගිහි බෞද්ධයාට උනත් ඔය කියන කාරණේ යම් කිසි ප්‍රමාණයකට වර්ධනය කරගන්න පුළුවන් ආකල්පයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. දැන් මේ ආහාරය පිළිබඳව කියනකොට කියනවා මේ නේව දවාය වික්ෂුණහන්සේට කියනවා බුදුහාමුදුරුවෝ මේක මේ ඔබ වහන්සේලා ආහාර ගැනීමේදී ඇති කරගන්න ඕනේ මේක මේ ජවයේ පිණිස ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස ගණ්ඩ එකක් කියන ආකල්පයක් ඇති කරගන්න එපා. නේව දවාය. නමදාය. ආහාර අරගෙන මදේට පත් වෙන්න මේ ආහාරය තුලින් අපි හොඳ ආහාර අරගෙන ඉන්නවා කියලා ආහාරය අරගෙන මත් වීමෙන් කටයුතු කිරීමේ ආකල්පයක් භික්ෂුන් වහන්සේ තුල ඇති කරගන්න එපා. නමණ්ඩනාය. ලස්සන වීම කියන ආකල්පය ගැන හිතන්න එපා. න විභූෂණාය ආහාරය තුලින් සමාජේ කැපී පෙනෙන්න හදන්න එපා. න විභූෂණ යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ ආහාරය ගන්නේ ශරීරයේ පැවැත්ම. දැන් ඔයි අපි කතා කරන සාමාන්‍ය ආහාරය පිළිබඳව ගත්තහම බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේට කියනවා මේ ශරීරයේට වෙහෙස දැනුණහම මේ ශරීරයේ පැවැත්ම සඳහා ආහාර ගන්න. එහෙමයි කියන්නේ නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණ යාව දේව ඉමස්ස කායස තිතිය යාපනාය යැපීම පිණිස විහිං සූපරතිය ආහාරයක් අරගෙන යම් කාලයක් ගත වෙනකොට වෙහසක් දැනෙනවා ඒ වෙහස නිවා ගැනීම කියන ආකල්පය තිබුණාම ඇති ඊට වඩා එහාට ආහාරය පිළිබඳ හිතන්නේ බ්‍රහ්මචර්යානුග්ගහය දැන් අපි භික්ෂුන් වහන්සේලා බඹසර හැසිරෙනකොට ඒ කියන්නේ විදුසුන් වඩන භික්ෂුන් වහන්සේලාට උමත් ආහාරය නැති වුනහම වෙහසක් දැනෙනවා. එතකොට දැන් මේ ආහාරය ගන්නේ මේ බඹසර හැසිරීමට උදව් වෙන නැත්නම් බණ භාවනා කිරීමට උදව් වෙන කාරණයක් හැටියට නැත්නම් හිත එකඟව තියාගන්න අවශ්‍ය කරන භෞතික සාධකයක් පිණිස මිසක් ඉන්හාට හිතන්න එපා. යාවදේව ඉමස්ස කායස්ස තිතියා මේ ශාරීරික පැවැත්ම සඳහා තිතියාය යාපනාය විහිං සූපරතියා වෙහස නිවා ගැනීම සඳහා වෙහසක් දැනෙනවනේ ඕනෙම කෙනෙකුට ආහාරයේ යම් ප්‍රමාණයකට නැති වුණා බ්‍රහ්මචර්යානුග්ගහය එහෙමයි කියන්නේ පටිසංඛායෝ නිසෝ පිණ්ඩපාතං නේව දවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහය මේ আদি වශයෙන් තමයි කියන්නේ නවංච වේදනං න උපාදෙස්සාමි දැන් අපි ආහාරයක් නැතු ඉන්නකොට නැති වේදනා ශරීරයට දැනෙනවා එතකොට ඒ වේදනා ඇතිවීම වළක්වා ගැනීම නෝපාදෙස් යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝ චාති
මේ ශාරීරියේ පවත්වගෙන යන්න ඊළඟට